අයබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම අද ජොබ් බේ ශ්‍රී ලංකා channel එක නවතත් අදත් අපි ඔයාලට සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් වලින් කැඳවා ඇති නවතම රැකියාව පුරපාඩු පිළිබඳ විස්තර තමයි ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ 2022 වර්ෂය සඳහා තමයි මේ ආයුධපත් කැඳීම සිදු කරලා තියෙන්නේ. විවෘත පදනම් මත ඕනෑම පුද්ගලයෙකු සඳහා ආයුධපත්ම කිරීමේ හැකියාව යටතේ ලබා දීලා තියෙනවා. ඒ වගේම වැටුප් පරිමාණය ගැන සඳහන් කරනවා නම් 93000කට වැඩි වැටුපක් ඔයාලට මාසිකව මේ තනතුරු සඳහා ඔයාලට හිමි වෙනවා. ඒ වගේම ස්ථිර පදනමක් තමයි බඳවාගෙන සිදු කරන්නේ. අනිකුත් සියලුම විස්තර සහ සුසුකම් සහ ආයුධපත් ලබා ගන්න ආකාරය සහ ආයුධපත් නිවැරදිව යොමු කරන ආකාරය පිළිබඳව දැනගැනීමට වීඩියෝ එකක් එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඔයාලට ආරාධනා කරන අපේ ජොබ් බේ ශ්‍රී ලංකා channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලා දිනපතාම රජයේ පෞද්ගලික අංශය සහ විදේශ රැකියාව පිළිබඳ විස්තර නොමිලේ මාර්ගයට අපි වීඩියෝ මාර්ගයෙන් දිනපතාම ගෙනෙනවා. ඒ වගේම මේ වීඩියෝ වල පහළ description එක ඔස්සේ ඔයාලට මෙතන අවශ්‍ය කරන ආයුධපත් නොමිලේම අපි ලබා දෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් my job guide service එක සමග free ලියාපදිංචි වීම සිදු කර ගන්න නොමිලේම. ඒ සඳහා මේ වීඩියෝ එකේ description එකේ link සසේ ගිහිලවට ලබා ගන්න පුළුවන්. එහිදී රජයේ ආයතන වලින් ගඳ ඇති රැකියාව සඳහා අවශ්‍ය කරන ප්‍රශ්න පත්‍ර සහ අනිකුත් සියලු විස්තර ඉදිරියේදී අපි ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ WhatsApp සහ Telegram group එකේ එකත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එකේ පහළ description එකේ ඔස්සේ තියෙන link එක ඔස්සේ ගිහිල්ලා. උපත් කඳවැඩි තනතුරු වන්නේ assistant foreman mechanical automobile කියන තනතුරු සඳහා තමයි උපත් කඳවීම සිදු කරලා තියෙන්නේ. සිලෝන් petroleum storage terminal ආයතනය මගින්. එහි වැටුප් පරිමාණය ගැන මුලින්ම සඳහන් කරනවා නම් වයස 93795ක මූලික වැටුපක් සහ අනිකුත් දීමන සහිතව පැය ලක්ෂයකට වැඩි වැටුපක් මාසිකව ලබා ගැනීම හැකියාව ඔයාලට මේ යටතේ හිමි වෙනවා. ඒ වගේම age limit එක ගැන සඳහන් කරනවා නම් වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් සඳහා තමයි අදුපත්තුම් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව වැටුපට අමතරව හිමි වෙන දීමන සහ අනිකුත් facilities පිළිබඳ විස්තර මේ කොටස අධ්‍යයනය කිරීමකට ලබා ගන්න පුළුවන්. එහිදී ණය පහසුකම්, bonus පහසුකම් සහ වෙනත් ඔයාලට හිමි වෙන දීමන පිළිබඳ විස්තර මෙහි සඳහන් වෙනවා. එයාගේ මාලා ස්ථිර පදනම මත තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. වසර 3ක කාලයක් සඳහා ප්‍රොබේෂන් පීරියඩ් එකක් වශයෙන් ඔයාලට හිමි වෙනවා. ඉන් අනතුරු ස්ථිරපත් වීමකට ඔයාලට මේ තනතුර යටතේ ලබා දීම සිදු කරනවා. ඒ සඳහා EPF සහ ETF දීවනත් ඔයාලට ගැනීම සිදු කරන බවත් මෙහිදී විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. ඉතින් ඊළඟට බලමු මේ තනතුර සඳහා අවශ්‍ය කරන සුසුකම් සහ ආයුධපත් නිවැරදිව යොමු කරන්නේ කෙසේද කියලා. ඉතින් ආයුධපත් කැඳවීම සිදු කරලා තියෙන ඇසිස්ටන්ට් ෆෝමන් මෙකැනිකල් සහ ඔටෝමොබයිල් ග්‍රේඩ් B2 කියන තනතුර සඳහා එහිදී අවශ්‍ය කරන සුසුකම් කෙසේද කියලා අපි සලකලා බලමු. එහිදී HNDE NDT සහ NDES කියන මෙකැනිකල් කියන පාඨමාලාවල් හදාලා දෙනවා. ඔයාලට පුළුවන් ආයුධපත් යොමු කරන්න. ඊට අමතරව ඒ හා සමාන වෙනත් රජයේ ආයතනයකින් හෝ විශ්වවිද්‍යාලයකින් හදාරලා පාඨමාලාවක් තියෙනවා නම් එහිදී ඔයාලට අවස්ථාව ලබා දෙන්න තියෙනවා මේ සඳහා ආයුධපත් යොමු කිරීමට. ඒ වගේම අදාළ ශ්‍රේෂ්ඨයේ වසර 4කවත් පරපුරුද්දක් තිබිය යුතුයි කියලා විශේෂයෙන්ම සඳහන් කරනවා මේ සඳහා ආයුධපත් යොමු කිරීමේදී. මේ කියන සුසුකම් තියෙනවා. ඔයාලට පුළුවන් මේ සඳහා ආයුධ පත්‍රය නිවැරදිව යොමු කරන්න. ඉතින් ඒ සඳහා සුසුකම් ආයුධ පත්‍රයක් වීඩියෝ එකේ පහළ description එකේ අපි ලබා දීලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් පහසුවෙන්ම ආයුධ පත්‍රය යොමු කරන්න. බලමු ඊළඟට කෙසේද නිවැරදිව ආයුධ පත්‍රය යොමු කරන්න කියලා. ඔබට අවශ්‍යම ඔයාලට පුළුවන් ඔයාලගේ අප්ඩේටඩ් CV එකක් එහෙම නැත්නම් අපි ලබා දීලා තියෙන ආයුධ පත්‍ර ආකෘතියට සමාන ආයුධ පත්‍රයක් සකස් කරලා අදාළ සහතිකවල පිටපත් සහිතව අධ්‍යාපන වෘත්තිය සහ පළපුරුදු සනාථ කිරීමේ සහතිකවල පිටපත් සහිතව ලියාපදිංචි පැලෙන් තමයි ආයුධ පත්‍රය යොමු කිරීම සිදු කර ගන්න ඕනේ. එදී විවිධ අවසාන දින වශයෙන් 2021 මාස 22 වෙනිදා ප්‍රථම ඔයාලා ආයුධ පත්‍රය එවන්න ඕනේ. එවන ලියුම්කාරය වම්පස ඉහළ කෙළවර ආයුධ කරන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරලා එවන්නත් ඕනේ. ඒ විදිහට ලිපිනේ සඳහන් කරලා තියෙනවා Human Resource Manager Ceylon Petroleum Storage Terminals Limited කොලොන්නාව වෙල්ලම්පිටිය කියන ලිපිනේට ඔයාලා පුළුවන් මේ සඳහන් ආයුධ පත්‍රය අපි සඳහන් කළ ආකාරයට එවීම සිදු කරගන්න.